සුබ දවසක් සියලු දෙනාට මේ වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ චෙස් සිත්තෝ ගමන් කරන්නේ කොහොමද කියලා. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා චෙස් සිත්තෝ හඳුන්වා දීමක් කරා. ඒ වගේම ඒගොල්ලන්ගේ වටිනාකම් ගැන කතා කරා. මේ වීඩියෝ එකේදී අපි මේ චෙස් බෝඩ් එකේ ඉන්න ඉත හය දෙනා කොහොමද ගමන් කරන්නේ කියලා තමයි කතා කරන්න යන්නේ. ඉස්සෙල්ලාම අපි බලමු රුක් එක කොහොමද ගමන් කරන්නේ කියලා. අපට ඔයගොල්ලන්ට මම මේ බෝඩ් එකේ දැන් තියලා තියෙන සුදු රුක් එකේ මෙයාට එයා ඉන්න තැන ඉඳන් උඩ පැත්තට ඕන කොටු ගන්නක් යන්න පුළුවන්, පල්ලෙහාට ඕන කොටු ගන්නක් යන්න පුළුවන්, ඒ වගේම දෙපැත්තට ඕන කොටු ගන්නක් යන්න පුළුවන්. එයා යන විදිය ලේසි. අපිට ඒක මේ රූප ඉන්න තැන ඉඳන් කැමති තැනකට ඕන කොටු ගන්නක් යන්න පුළුවන්. ඊළඟට මෙයාගෙන් ඉත කපන්න අපි රොක් කෙනෙක් තියමු. ඊට පස්සේ මම කලීට්ටු ටිකක් තියන්නම්. අපිට මෙයාගෙන් ඉත්ත කපන්න. මෙයා යන පාර ඉත්ත හිටියොත් අපිට කපන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට බලපු ගමන් තේරෙනවා මේ නයිට් එයාට කපන්න පුළුවන්. ඊළඟට විශේෂ දෙයක් තමයි මේ රුක් ඉත්තට ඉත්ත උඩින් පැනලා හැම යන්න බෑ. එතකොට රුක් අපි හිටමු මේ බිෂොප් එක කපන්න එයාට බෑ. ඇයි ඒ මෙතන නයිට් කෙනෙක් ඉන්න. ඒ හින්දා මේ රුක් මෙතෙන්ට ගිහිල්ලා නැතර වෙනවා. එතනින් එහාට යන්න බෑ නයිට් ඉත් තින් හින්දා. ඊළඟට මේ පැත්තට ආවොත් එයාට කපන්න පුළුවන් මෙන්න මේ පෝන් නිත්තව තමයි. මොකෝ එයා ගිහිල්ලා නැතර වෙන්නේ ඒ කොටුවේ. එතනින් එහා පැත්තේ ඉන්න මෙන්න මේ නයිට් ඉත්තව එයාට කපන්න බෑ. ඊළඟට පල්ලෙහා පැත්තට ආවොත් ඔබලොන්ට පේන ඇති එයාට කපන්න ඉන්න නෑ. මේ පැත්තට යනවා නම් එයාට මේ කොටුවෙන් නතර වෙන්න වෙනවා. එතකොට රුක්ගෙන් ඉත්ත කපන්නේ එහෙම තමයි. එයා යන පාරේ ගියොත් කපන්න පුළුවන්. හරි, ඊළඟට අපි බලමු බිෂොප් පිත්ත. එතකොට බිෂොප් පිත්ත ගැන කතා කරොත් බිෂොප් පිත්ත සම්පූර්ණයෙන්ම යන්නේ ඇදේට. ඒ කියන්නේ ඩයගනල් වල. එයා ඉන්න තැන ඉඳන් ඇදේට තමයි යන්නේ මේ විදියට. එතකොට එයාගෙන එයාගේ තර විදියම තමයි එයා යන පාරේ ඉත්තු හිටියොත් එයාට කපන්න පුළුවන්. බිෂොප් පිත්තගේ විශේෂ දෙයක් තමයි එයා සුදු කොටුවක හිටියොත් එයාට යන්න පුළුවන්. පේනව ඇති එයා සුදු කොටුවල තමයි යන්නේ. එයා සුදු කොටුවේ හිටියොත් සුදු කොටුවල තමයි එයා ගමන් කරන්නේ. මම මේ දාලා තියෙන කොටුවල තමයි එයාට යන්න පුළුවන්. ඒ වගේම අපිට කළු කොටුවේ ඉන්න බිෂොප් කෙනෙක් හිටියොත් ඔයගොල්ලොන්ට පේන ඇති එයාට යන්න පුළුවන් කළු කොටුවල. මම මේ වෙලේ දාන කොටුවල තමයි එයාට යන්න පුළුවන්. එයා එතකොට යන්නේ මේ වගේ ඇදේට. එතකොට බිෂොප් ගැන තර විදියම තමයි බිෂොප් යන පාරේ හිටියොත් එයාට ඉත්ත කපන්න පුළුවන්. ඒ වගේම තමයි එයාට ඉත්ත උඩින් පැනලා එන යන්න බෑ. මම ඉත ටිකක් තියන්නම්. එතකොට මෙතන ඉන්න බිෂොප්ට මේ පැත්තට ගිහිල්ලා මේ රුක් කපන්න පුළුවන්. මේ පැත්තට ගිහිල්ලා මේ පෝන් කපන්න පුළුවන්. මේ පැත්තට ගිහිල්ලා මේ නයිට් කපන්න පුළුවන්. හැබැයි මෙතන ඉන්න මේ රුක් එයාට කපන්න බෑ. ඇයි? මෙතන නයිට් කෙනෙක් ඉන්නේ. එතකොට උඩින් පැනලා ගිහින්නේ රුක් එයාට කපන්න බෑ. හරි, ඊළඟට අපි බලමු කුයින් ඉත්ත ගැන. කුයින් යන විදිය ලේසි. මං කලින් කතා කරා ඔයගොල්ලන්ට රුක් යන විදිය, බිෂොප් යන විදියයි. එතකොට කුයින් යන්නේ බිෂොප් යන විදියටත් යනවා, යා රුක් යන විදියටත් යනවා. එතකොට ලේසි. යා රුක් යන විදියට යාට යන්න පුළුවන් කුයින්ට. ඊළඟට යාට බිෂොප් යන විදියටත් යන්න පුළුවන්. එතකොට කුයින් යන විදිය ඔයගොල්ලන්ට ඉගෙන ගන්න ලේසි. මොකෝ කලින් ඉත්ත ගැන, ඉත්ත රුක් ගැන, බිෂොප් ගැන ඔයගොල්ලෝ දන්න. එතකොට කුයින් යන්නේ මේ විදියට. කුයින් යන තර විදියම තමයි එයා යන පාරේ හිටියොත් එයාට කපන්න පුළුවන්. එයා යන පාරේ හිටියොත් එයාට කපන්න පුළුවන්. ඒ වගේම එයාත් අර අනිත් ඉත්ත දෙන්න වගේම තමයි එයාට ඉත්ත උඩින් පැනලා එහෙම යන්න බෑ. ඉත්ත උඩින් පැනලා ගිහිල්ලා ඉත්ත කපන්න එහෙම එයා යන පාරේ හිටියොත් කපන්න පුළුවන්. එතකොට මෙතන ඉස්සෙල්ල රුක් වගේ ගිහිල්ලා
එයා ටෝන් නම් මෙතන ඉන්න නයිට් එක කපන්න පුළුවන් හැබැයි මෙතන ඉන්න බිෂොප් එක කපන්න බෑ ඇයි ඒ මෙතන පෝන් කෙනෙක් ඉන්නවා ඒකට ඒ පාර වැහිලා තින්නේ ක්වීන් ඊළඟට එයාට බිෂොප් වගේ ගිහිල්ලා මෙතන ඉන්න රූක් කපන්න පුළුවන් ආයි බිෂොප් වගේ ගිහිල්ලා මෙතන ඉන්න රූක් කපන්න පුළුවන් හැබැයි මෙතන ඉන්න නයිට් එහෙම කපන්න බෑ ඇයි එයාට මේ රූක් ගේ උඩින් පැනලා එන්න වෙනවා මේ ඉන්න එතකොට එයාට කපන්න පුළුවන් කලින් වගේම අර රුකුයි බිෂොප්ුයි වගේ යන පාරෙත් එක්ක කපන්න පුළුවන් ඊළඟට අපි බලමු කිං ඉත්තා යන විදිය එතකොට කිං ඉත්තා යන විදිය ඔයගොල්ලන්ට පොඩ්ඩක් ලේසි කිං යන පුළුවන් හැම පැත්තටම එක කොටුව ගන්න තමයි එයාට යන්න පුළුවන් එතකොට කිං ඉත්තා යන විදිය ලේසි එයා ඉන්න තැන ඉඳන් හැම පැත්තටම නෑ අපි තුන් විතර කලින් කෙනෙක් ඉන්නවා කියලා එයාට එතකොට මේ කොටු තුන විතර යන්න පුළුවන් හැම පැත්තටම එක කොටුව අපි කිං ගැන ඉගෙන ගන්නකොට විශේෂ දෙයක් ඉගෙන ගන්න ඕනේ පළවෙනි දේ තමයි අපිට කිං ඉත්තව කපලා බෝඩ් එකෙන් අයින් කරන්න බෑ එතකොට අපි කිංව කැපෙන්න ගියොත් අනිත් එක්කිනාගේ ඉත් එක අපි හිතුව මෙතන මේ රුද්දෙන් මේ කිංව කැපෙන්න යන්නේ කැපෙන්න ගියාම අපි එකට විශේෂ නමක් කියනවා චෙක් එකක් කියලා. එතකොට කින්ට චෙක් වුණාම දැන් මෙතන රුග්ගේ කින්ට චෙක් වෙලා තියෙන්නේ. එතකොට කින්ට චෙක් වුණාම සුදු එක්කෙනාට දැන් අනිවාර්යයෙන් මේ කින්ව බේරගන්න ඕනේ. බේරගන්න තුව එයාට මේ වෙනෙයිත් එහෙම අදින්න බෑ. හරිද? මෙතන එතකොට මේ චෙක් එකෙන් අනිවාර්යයෙන් කින්ව බේරගන්න ඕනේ. මේ බේරගන්න තුව එයාට මේ ෆෝන් කෙනෙක් හිටියා කියලා ෆෝන් එහෙම අදින්න බෑ. එතකොට චෙක් එකෙන් බේර ගන්න නම් මෙතන අනිවාර්යෙන් සුදු කින්ට කැපෙන්නේ නැති කොටුව වලට බලලා අදින්න වෙනවා. එතකොට මේ කින්ට මේ ඕන කොටුවකට ඇතුළේ බේර ගන්න පුළුවන්. හැබැයි මේ කොටුවටයි මේ කොටුවට අදින්න බෑ. මේ කොටුවින් නම් බෑ. මොකද රුක්ගේ මේ හැම කොටුවකටම චෙක් වෙනවා. එතකොට මේ කොටුවට ඇතුළේ කින් චෙක් වෙනවා. ඒ හින්දා අපිට අනිවාර්යෙන් කින්ව බේර ගන්න ඕනේ. කැපෙන්න යනවාට කියන විශේෂ නම තමයි චෙක් කියන එක. හරි. ඊළඟට අපි බලමු නයිට් ඉත්ත යන විදිය. මොකද නයිට් ඉත්ත යන විදිය පොඩ්ඩක් අමාරුයි. නයිට් එකක් තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕන නයිට් ගැන. නයිට් ඉත්ත උලින් පැනලා යන්න පුළුවන්. ඊළඟට නයිට් යන්නේ විශේෂ හැදයකට එයාට යන්න පුළුවන් කියලා අපි කියන්නේ එල්ලපුර හැදේ. එයා එල්ලපුර හැදේට කිව්වම එයාට යන්න පුළුවන් කොටු ගානක් තියෙනවා. එයා එක පැත්තකට කොටු දෙකක් ගිහිල්ලා එක කොටුවක් හැරෙනවා. අපිට එයා යන්නේ මෙන්න මේ නතර වෙන කොටුවට විතරයි එයා යන්න පුළුවන්. එයා කෙලින්ම මෙතෙන්ට උඩින් පනිනවා. හරිද? එයා එතකොට මැද කොහෙවත් මේ කොටුවල නතර වෙන්නේ නැහැ. කෙලින්ම මෙතෙන්ට පනින. එල්ලපුර හැදේට. ඊළඟට එයාට ආයේ කොටු දෙකක් ගියා. එතෙන්ට හැර. එතෙන්ට ඉන්න පුළුවන්. ආය පල්ලෙහා පැත්තට එනවා නම් ඒ කොටු දෙකක් ගියා හැරලා. මේ පැත්තේ ආය මේ පැත්තට කොටු දෙකක් ගියා අනිත් පැත්තට හැරලා. ඒ වගේ යාට දෙපැත්තට යන්නත් පුළුවන්. කොහොමද? මෙතෙන්ට එන්න පුළුවන්. මෙතෙන්ට එන්න පුළුවන්. ආය අනිත් පැත්තට යන්නත් පුළුවන්. ඒ වගේ තමයි නයිට් යන. එතකොට පේනවා ඇති ආ ඉල්ලපුර හැදේට යන්නේ එක පැත්තකට කොටු දෙකක් ගිහිල්ලා අනිත් පැත්තට කොටුවක් හැරෙනවා. එයා කෙලින්ම ගිහිල්ලා ඒ නතර වෙන කොටුවේ තමයි එයා නතර වෙන කොටුවට තමයි පනින්නේ. එතකොට මග්ග තියෙන එක කොටුවකත් එයා නතර වෙන්නේ නැහැ. උට නයිට් පොඩ්ඩක් විශේෂයි. අපි තව නයිට් කෙනෙක් තියලා බලමු මෙතන. මෙයාටත් එතකොට යන්න පුළුවන්. කොටු දෙකක් ගියා හැරුණ. මේවා. හරිද? එතකොට මේ හැම කොටුවකටම මේ නයිට් යන්න පුළුවන්. ඊළඟට නයිට්ින් ඉත්ත කපන්නේ. නයිට්ින් ඉත්ත කපන්න පුළුවන්. එයා ගිහිල්ලා නතර වෙන කොටුවේ ඉත්තු හිටියොත් විතරයි එයාට කපන්න පුළුවන්. මම ඉත්තු ටිකක් තියන්නම්. හරි. දැන් මේකේ අපි බලමු මෙන්න මේ නයිට් කපන්න පුළුවන් ඉත්තු කවුද කියලා. දැන් මෙයාට මේ නැති මෙතෙන්ට ගිහිල්ලා මේ බිෂොප්ව කපන්න පුළුවන්. හැබැයි මෙතන ඉන්න මේ නයිට්ව කපන්න බෑ. මොකෝ එයා නතර වෙන කොටුවක නෙමෙයි. එයා කරන්නේ මේ නයිට් ගේ උඩින් පැනලා ගිහිල්ලා බිෂොප්ව කපනවා. ඒ වගේ එයා මෙතෙන්ට ගිහින් නතර වෙනවා. එතන ඉත් එක් නැහැ.
මෙතෙන්ට ගිහින් අතර වෙනවා එතන queen ඉන්න. එතකොට අපිට queen ව කපන්න පුළුවන්. ආයෙ knight මෙතෙන්ට එනවා. මෙතෙන්ට එනවා. මෙතෙන්ට එනවා. ආයෙ මෙතෙන්ට ගිහිල්ලා ඒ bishop ව කපන්න පුළුවන්. මොකෝ එයා නතර වෙන තැන ඉන්නේ. දැන් මෙතන ඔයගොල්ලන්ට පේන ඇති මේ සුදු රුකුයි සුදු bishop ව හිටියා කියලා knight ගේ ගමනට ඒක බාධාවක් නැහැ. මොකෝ එයා උඩින් පැනලා යන්නේ. ඒ ඉත කපන්න පුළුවන්. ආයෙ ඕන්න knight මෙතෙන්ට ගිහිල්ලා නතර වෙන්න පුළුවන්. එතකොට මම හිතනවා ඔයගොල්ලන්ට knight යන විදියයි knight ගෙන් ඉත කපන විදිය ගැන තේරුමක් තේරෙන්නේ නැති කියලා. එතකොට ඊළඟට අපි අවසාන ඉත බලමු pawn. එතකොට pawn ගැන ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ ගේම් එක පටන් ගන්නකොට මම මේ බෝඩ් එකේ පටන් ගන්න starting position එක තියෙන්නේ. ගේම් එක පටන් ගන්නකොට සුදු pawn line නේ දෙවෙනි පේලියේ. කළු pawn line නේ හත්වෙනි පේලි. එතකොට pawn ගැන දැනගන්න ඕනේ pawn පටන් ගද්දි. පළවෙනි move එක අදිනකොට යාට කොටු එකක් හරි කොටු දෙකක් හරි ඉස්සරහට අදින්න පුළුවන්. ඊළඟට අපි හිතමු කළු එක කියලා මේ pawn මෙතෙන්ට ඇද්දා. ඊළඟට දැන් මේ pawn ඇදලා ඉන්න pawn කෙනෙක් ඒ හින්දා යාට හැම වෙලාවෙම එක කොටුවයි තමයි ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි අපි මේ pawn අදින්න යනවා නම් ඔයගොල්ලෝ පේනවා තියා පටන් ගන්න තැන ඉන්නේ. එතකොට යාට කැමති නම් මේ කොටුවට හරි මේ කොටුවට හරි අදින්න පුළුවන් පළවෙනි සැරේ. පිටුම මෙයා මෙතෙන්ට ඇද්දා. අලුවෙක් කෙනා මෙයා පළවෙනි සැරේ ඇදපු ඇදලා නැති එක්කනේ. එතකොට යාටත් ඕන කොටු දෙක අදින්න පුළුවන්. හරි. ඊළඟට pawn ගෙන් ඉත්ත කපන්නේ pawn ගෙන් ඉත්ත කපන්නේ පොඩි වෙනස් විදියකට අනිත් චිත්‍රවම නෙමෙයි. pawn ගෙන් ඉත්ත කපන්නේ යා යන පාරේ ඉන්න ඉත්ත නෙමෙයි යාට කපන්න පුළුවන්. එයා ඉස්සරහා ඇදේට ඉන්න ඉත්ත තමයි එයාට කපන්න පුළුවන්. එතකොට ඉස්සරහා ඇදේට ඉන්න ඉත්ත තමයි එයාට කපන්න පුළුවන්. දැන් මෙතන එතකොට පේන ඇති මේ සුදු pawn කපන්න පුළුවන්. මෙතන ඉන්න කළු pawn. එතකොට කපනකොට විතර pawnට ඇදේට ගිහින් ඉත්ත කපන්න පුළුවන්. දැන් මෙතන මේ pawnට මෙතනින් ඉත්තක් හරි මෙතනින් ඉත්තක් හරි කපන්න පුළුවන්. එතකොට පේන ඇති කළු pawnට මේ pawnව අප්ලයින් කරන්න පුළුවන්. හරි. දැන් මේ pawnට මෙයව කපන්න හිම බෑ. මොකද එයා ඉත්ත කපන්නේ ඇදේ. දැන් මේ සුදු pawnට ඕන කපන්න පුළුවන්. මෙතන ඉත්තක් හිටියොත් කපන්න පුළුවන්. මෙතන ඉත්තක් හිටියොත් කපන්න පුළුවන්. මෙතන ඉන්න pawn එහෙම කපන්න බෑ. අපේ හිතමු සුදු එක්කන මෙතෙන්ට ඇද්දා. දැන් ඔයගොල්ලන්ට පේන ඇති මේ කළු pawnට ඒත් ඇදේට ගිහිල්ලා කපනවා නම් කපන්න පුළුවන්. එතකොට මේ කොටු මන් දාලා තියෙන කොටු දෙකේ ඉන්නිට ඉන්නවා නම් කපන්න පුළුවන්. ඔබට මෙතන කළු pawn තෝරනවා මේ සුදු pawn නම් අපලයින් කරන්න පුළුවන්. ඔබට මම හිතනවා ඔයගොල්ලන්ට pawn යන විදිය තේරුම් නැති කියලා. ඔයගොල්ලන්ට මොනවා හරි දැන් අපි ඉත්තු ටික එතකොට යන විදිය බැලුවා. ඔයගොල්ලන්ට මොනවා හරි තව දැනගන්න තියෙනවා නම් chess වල පල්ලිහා කමෙන්ට් එකක් දාන්න. ඊළඟට ඉස්සරහා වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එකකින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. චෙක් එක ගැන වැඩිදුරට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ චෙක්මේට් කියන්නේ මොකද්ද කියලා අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. චෙක්මේට් කරොත් තමයි ඔයගොල්ලෝ ගේම් එක දිනන්න පුළුවන්. එතකොට ඉස්සරහා වීඩියෝ එකකින් අපි ඒ ගැන කතා කරනවා. සියලු දෙනාට සුබ දවසක්.